පස්සිික ඒහි පස්සිිකු එන්න දනුමය දකිින්බෑ නමුෝතස්සේ බගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ පින්නත් ඔබ හැම දෙෙනනාටම වාසනාවන්ත යහපත් දවසක් උදාවේවා මේ ලෝකේට උතුම් බුදු කෙනෙක්ගේ පහලවීම තුළින් ඔබ අපේ හැම දෙනාම තාවකාලිකව නෙවෙයි ජීවිත කාලයේ තුළමත් නෙවෙේ සදාථනිකව සැනසීම උදාකරගන්නට අපි මේ ගෞතම බුද්ධ ශාසනය තුළම උත්සාහවත්වීම තමයි පැදගත්වන්නේ අප ජීවිතය ගත්තාහම ජීවිතේ හැම සිද්ධියකටම හේතුවන්නේ මනස කිය කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ටෙදුණවා. ද මේ මනස පිරිසුදුව තබාගන්නවනම්. මනසතුල වේගකාරී ස්වභාවේ අඩු කරගන්නවා නම්. එහමනැත්තං දුකවේදනාව අසතුට වගේ කාරණාවලින් අපිට මිදෙන්ඩ පුළුවන්නා අන්න ඒ කෙනාට න්ගේ ජීවිතය මේ කරන කටයුතු රැකී රස්සාාව ව්‍යාපාර කටයුතු ගොවිතැම්බත් මේ හැම දෙයක්ම ඉතාමත්ම සාර්ථකව දියුණු කරගෙන තමන්ගෙන් වියයුතු යුතුකම් ආදී හැ කටයුත්තක්ම ඉතාමත්ම හොඳින් සිද්ධ කරමින් තමන්ගේ අධ්‍යාත්මික ජීවිතයක් හෙමනැත්තා හිතශක්තිමත් කරගෙන ජීවිත කාලය තුළම සැනසීම ඇති කරගණන්නඩ ලුවන්කම ලැබෙනෝ. දැන් දීගනිකායේ මහා නිධාන කියන සූත්‍ර දේශනාාවය තුළ පැහැදිලි වෙනවා අපේ හිතේ ක්‍රියාකාරිීත්වය කොහොමද ඇතිවෙන්නක. එතන සඳහන් කරනවා වේදන පටිච්ච පරියේසනාම්. පරියේසනම් පටිච්ච ලාබෝ ලාබම් පටිච්ච විනිච්චයෝ, විනිච්චයම් පටිච්ච චන්දරාගු චදරාග පටිච් අජ්‍යෝසාය අජ්‍යෝසානම් පටිච්ච පරිංගහං පරිග්ගහෝ පටිච් මච්චරයං මච්චරයම් පටිච්ච කල්හා විවාධාන ආදී වසය මෙතන බුදුන් වහන්සේ පැහැදිලි කරන දෙයක් තමයි අපි හැමකෙනාම තමන් තුළ තිබෙන එක අවබෝධයන්ගේ ස්වභාවේට අනුව අපේ හිත තුළ ඇතිවෙන ආසාවන් වෙනස් කිය අපේ හිතේ අඩුවැඩි වශයෙන් අපි අරමුණු ගන්න හෙමනත්තං අපි කැමැතිවෙන ස්වභාවය දැ සමහරය තම සමහර කාරණා පිළිබඳව ඉතාමත්ම දැඩිසේ අල්ල ගන්ට යනවා සමහරය උපෙක්ෂාවෙන් ඒ දෙස බලනවා. සමහරාය අවබෝධෙන්යුත්තුව තමයි තමන්ගේ අරමුණු පිළබඳව තේරුම් ගන්ඩ උත්හ කරන්න එතුවට බදුන් වහන්සේ දේශනා කරන්නේ යම්බිසි කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියන් වලින් ගන්න අරමුණු හැම දෙයක්ම සුභවාදී වසයෙන්ම හිතන් නැතුව එවගේ අසුභවාදීවත් හිතන් නැතුව යථාර්ථවාදීව තමන්ගේ මනසට ඇතුළත් කර ගන්න වනම් ඒ තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගන්න පුළුවන්ගෙනකර. දැන් කවදාකවත් කොතනකවත් බුදුන්හන්සේ මේ සුභවාදී අසුභවාදී සංකල්ප ගැන හිතන් දෙපාක්වා ඊට වඩා හිතන් ටඕනි යතාාර්ථවාදී. අපි එහෙම යථර්ථවාදී හිතනකොඩ තමයි තමන් ගැන පසු ඇැවිලි නොවෙන ස්වභවයක් ඇතිවේ. මටමයි වෙන්නේ මට තමයි මේ හැම ලෙඩක්ම ඇතිවෙන්නේ. මටම තමයි මේ ප්‍රශ්න කියලා තමන් පිළිබඳව තමන් අවතක් සේරු කර ගැනීමක් ඇති කරගන්න. ඒ කාරණාවෙන් වැලකන්නට කියන කාරණාව උන්හන්සේ දේශනා කරනවා විතරක් නෙවේ. තමන් තුළ තිබෙන මානසික ශක්තිය ඇති කරගන්න කිය. ොද මේ ලෝකයේ හැම මොහොතකම පවතින්නේ වෙනස්වීම කියන ධර්මතාව. ප්‍රශ්නයක් වුණත් හැමදාම තිබෙන්නේ. ඒවගේම අපිට දුක වේදනාව මේ හැම දෙයක්මත් හැමදාම තියෙන්න්නේ. හැබැයි හැමදාම නොතිවෙන්නට ඒවා හැමදාම පවතින් නැතිවෙන්ටත් අපි මහන්සිවෙන්නටත් තොන්. අපි හොඳ කළමනාකාරරිත්්‍යයෙන් කටයුතු කරන්නටත් තොන්. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මහානිධාන සූත්‍රයේ දී පැහැදිලි කරන්නේ අපි ගන්න අරමුණු යථාර්ථවාදී වසයෙන් ගන්න කොට ඒ අරමුණුත් එක් අපි තේරුම්ගන්න ස්වභහාවේ වෙනස් වෙනවා. අපි කවදාක්ත් ප්‍රශ්නත් එක්ක ගැටන් යන්නේෙ නෑ එකැන අපි බාහිඩ සමාජය තුළ ජීවත්වනකොට අපි ගැටන්ඩයනවා අපි සමහර අප යුතුකංවාදී දේවල් කරනකොට අපි බලාපොරොත්වෙරලා දේවල් කරන්න ඒ දේවල් අපිටත් නොලබෙනකොට අපිට පුදුමාකාර වේදනාවක් ඇතිනවා ඒ වේදනාවත් එක්ක අපිට දවේශය ඇතිනවා දවේශයත් එක්ක අපිට වෛරයත් දක්වා ඒක බලවත් වෙලා සම්හාර විට විනාශකාරී ස්වභාවයක් ඇතිවෙන්ඩ පුළුව ඉතින් මෙන්න මේ කාරණ අපි තේරුම් ගන්න ටෝන් මේ මොහොත තුළම යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීම වැදගත්වෙනෝ එහෙම තොරව එෙමනත්තං යථාර්ථවාදදිව හිතනකොට අපිට අවබෝධයෙන් අපේ හැම සිතුවිල්ලම්ම කළමනා කරණය කරගන්න පුළුවන්ගෙනවා. මොකද බුදුන් වහන්සේ හැම මොහොතකම දේශනා කරේ හිත පිරිසුදු කරගන්න ක්‍රමයක්. දැන් කින් කුසල ගවේසි කියලා කාරණාව තුළත් පැදිලි කෙරේ බුද්ධත්වය අවබෝධ කර ගත් මොහොත තුළම හිත පිරිසුදු කරග. කින් සච්ච ගවේසි. සත්‍ය තාවේ කුමක් ද සත්‍යයට අනුවභ ජීවත්වෙන්. ඔබ කිසිම අවස්ථාවක සංසන්ධනය කරන්න එපා. තමං තුළ තිබෙන තමන් මතුකරගන්න ටෝන්. අපි ගොඩක් අය තමං තුළ තියෙන අපි මතුකරගන්නෙ නෑ. අපි මතුකරගන්න කෙනාට ජීවිතයේ සාර්ථ කරගන්න පුුවන්ගෙනවා. කිසිම වෙලාවක අපි පරාදිීන මානසිකත්වෙන් හිතන් හොඳන තමන්ගේ දරුවන්ට තමංළඟ ඉන්නයටත් අපි ආදස්සකයන් හැටියට තමයි ජීවත් ඉන්න ඕොන්. අපි හැම වෙලේම ආදසය කෙනෙක් බවටත් වෙන්න ටෝන්. එක්සම්පල් කෙනෙක් ආදර්සකයක් වෙන්න ොන්. ඒ ආදර්ශකයක් පිතරක් නෙවේ අපි දරුවන්ට පවා මේ විදිහට ජීවත්වෙන්න්න ටෝනි තමන්ගේ ගමන තමන්ම හදාගන්නට ඕනි කියන අපි අවබෝධය ඒ දරුවන්ට ලබා දෙන්න ටෝන් කවදාක්වත් අපි දරුවන්ටඋනත් කියන්නට ඕන ඔගොල්ොන්ට හොඳට ඉගන ගන්නඩට පුළුව ඔගලු හොඳ ගුණුවත් අයි කුමනෝ හොඳ දෙයක් කරනකොට ඒ දේවල් අගේ කරන්න ටෝන් එවගේම අපේ ළඟ තියෙන ගුණධර්මයන් ආගමානුකුලු අපිටඇල්ල තින දේව සාස්කෘතය තුළින් අපිට ඇල්ලා තිය හරපද්ධති දරුවන්ට කියල දෙන්න ටෝන්. එතෝඩ ඒ ඒ විදිහට අපි පැහැදිලි කරනකොට දරුවෝ ඒ දේවල් වලට අනු අනුගතය වනා. එක්ස්පලනේෂන් කියන්නේ එක පහැදිලි කිරීමක් තියෙන ටෝන්. ඒ විතරක් නෙවෙේ. අපි ඒ පැහැදිලි කරන්න ටෝනි එක්ස්ටෝෂන් වීමක් සඳහා. එක කියන්නේ ඒ අය දහිරියමත්වීම නිතර මැති කරගන්න ටෝන්. එකන්නේ විටිං විට විත රක් නෙේ දෙමවපියන්. වැඩිහිටියන් ගුරෝරු ඔක්කොම ආදර්ශකයන් වෙලා ඒ දරුවන්ට අපි හැමවෙලේම දිරිගන්නන ස්වභාවයක් පවතිනවා න. අන්නන්නේ ගොල්ලො වෙනස්්‍යනෝ. ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සංසාර දුක පිළිබඳව චතුරාලි සත්‍යය දේශනාව තුළ ඒ සදහකාලික සැනසීම අපිට පෙන්වා දී පැහැදිලි කරන්ටේ දුනේ අත්ත දීපා විහරත භික්්‍යවේ අත්ත සරණ නාං්‍ය සරණ. ඔබ ොල ඉන්න ඔබ මතු කරගන්ට. තමන්ට පිහිට තමම්ම විතරයි. මොකද අපි හැම කෙනෙක්ම සංසාර ජීවිතයේ පුදුමාකාර හොඳ තැංවල ඉපදිලා හොඳ භාවයන්වල ප්‍රතිසන්ධිය ලබල විවිධ හැකියාව කුසලතා අපේ භාවනා ධන සීල භාවනාදී ත්‍රවිදධ පුුණ්්‍ය ධර්මයං ආදී පූර්ණය කරපු ප්‍රතිඵලයක් හැටියෙන්. අපි හැම දෙෙනම හොඳ ජීවිත ලබල තිබෙනවා. අපි අති අඩුපාඩුකං වඩ පුළුවන් ඒවා බැයි අපි හදාගන්න ටෝන් අනි අය තුොල අඩුපාඩුකං වෙන්ඩ පුළුවන් ඒ දේවල් හැමදාම පවතින් නැති නිසා පුළුවන් තරං අපි ඒවා පිළිබඳව මධ්‍යස්ථව ඉඳලා ඒ අයටත් ඒ අයිගේ ජීවිතය හදාගට අපි උපදෙස්දේලා අපිත් දිරිගන්න නසුරු මානසිකත්වයක් ඇති කරගන්න ටෝන්. ඒ විතරක් නෙවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ටේ දුේ ඉන්න තැන හොඳ පරිසරයක් නිර්මාණය කරග. එකන් එන්වාර්මන් අපි ගෙදර පරිසරයක් කියලක කියන්නේ බෞතිකම පරිසරයක් නෙවෙ. අපි කතා කරන ව හරි මිහිරි වච්චන වෙන්න ටෝන්. ආදසමත් වචන වෙන්න ටෝන් නේලා කන්න සුකාපේමනීය හදයංගම බහුජනකන්තා බහුජන මනාපා තතාරූපින් වාචාම් භහසිතාති ගෞතම බුදුන් වහන්සේ අනුගමනය කරේ ඒ ක්‍රමේ කවදාකත් උන්වහන්සේ අප සන්න වචන අර්ථයක් නැති වචන කතා කරන ප්‍රියමනාප අනිත් අයගේ හදවතට දැනෙන වච්චන තමයි උන්වහන්සේ දේශනා කරේ අපිට වුණාත් ඒ වචන අපි පුරුදු කරන්න ටෝන් මිනිසුන්ගේ ගුණාත්මක භාවේ මනින්නේ එයාගේ හැසිරේමේ එෙමනැත්තයි ඒ ගොල්ලෝ පාවිච්චි කරන මොන වගේ බ්‍රන්ඩ් වර්ගේ වර්ගද එහෙමනත්යි ඒ ගොල්ලෝ මොන වගේ පන්තික කට්ියය දෙ කියනෙ නවේ වැදගත්වන් මොනතර නිලතිබ්බත් ධනයෙන් උසස් වනත් බලයන්ගේෙන් ශක්තිමත්ව හැටියත් එයාගේ ගුණාත්මක භාවය එයාගේ පවතින්නේ ඒ ගුණාත්ම භාවය තුළ මිනිසු යාට ගරු කරන්නේ එයාගේ හැදියාවත් එක්ක ඒ හැදියාවෙන්නේ හිතන ආකල්ප යහපත් කරගත්තු එබගේම වචචන හරි ප්‍රියමනාප වුණු ආර්දස්සක වචන වුණු ගැඹුරත් තියෙන වචන කතා කරන ඕනා ඒ වගේම අපේ හැසිරීම එකගැන අපි දන්නවා ගොඩක් අයගේ හැසිරීම ගත්තහම සමහරට හරි ප්‍රාථමිකයි ඒ යන්නේ බහුතරයක් හොඳයි නමුත් සුලතර පිරිසක් එහෙම හැසින ස්වභාවයන් ති නවා තමන් දැනගන්න ටෝනි තමන්ගේ දරුව ඉදිරිපිට කොහොමද හැසිරෙන් ඩෝනිික හැමවෙලේම ගුරුවරෙක් නං ගුරු භූමිකාාවෙන් තමයි දරුවෝ ළඟට යන්ටෝොනඒවගේම වාමින්න් වහන්සේ නමක් න ඒ ස්වාමින් වහසේ දායකයාළඟට යන්නටෝනි ස්වාමින් වහන්සේ නමක් හැටියට මිසක් වෙන කෙනෙක් හැටියට නෙව අපි දන්නවා සමාජයේ භික්ෂන් වහන්සේට මොන තරම් ගරුත්තයක්ති නොත් හැබැයිඒ ගරුත්වය සුළුතරයක් නිසා ඒ වෙනස්සෙන වනා ඒක හරිම කේදනීය මොකද අපි හැම කෙනාම භික්‍ෂූන් වහන්සේ නමක් වුණත් ඕනම කෙනෙක්ට වගකී මක්තිීන ඒ අයට සලකන්නේ සමාජයෙන් යාගේ තියන පූජනයත්වේ නිසා එතොට භික්ෂුන් වහන්සේගේ බලාපොරොත්තුවයෙන රාමු ඇති කරගන්න ටෝන් එචැන් අපි මාධ්‍ය තුළ වනත් භික්‍ෂුන් වහන්සේ යම්පිසි රට ජාතිය වත් කතා කරන වන ඒ භික්‍ෂුන් වහන්සේගේ වචචන භාවිතයඒවගේම උන්හන්සේගේ බහහිර ස්වරූපය එතුොර උන්වහන්සේගේ අංගචලනය මේ හැම දෙයක්ම වැදගත්වයෙන. ලෝකට බුදුදහම ගිහින් යෙ දලායිලාමා තුමා නිසා අපිත් උත්සාහ කරන්න ටෝනි තේරවාද බෞද්ධ රටක් හැටියට ප්‍රචලිත ලංකාව තුළ අපි මේ සිවර තුළ රැදිරේ ඉන්න කාලය තුළ අපි වටිනා චරිතයක් වෙලා කටයුතු කරන්න ඉතින් ඒ නිසා හැම කෙනා තුළම ඒ වගකීම තියෙනවා ඒවගේම වැඩිහිටියන් හැටියටඒවගේ සමාජ ට වග කියන සමාජය ආදස්සකයන් හැකිසෙන හැසිරෙන අය ගේ භූමිකා වැදගත්ති නවා. එතොට ඒගොල්ලො පෙනෙහිටෙන්ට ඕන අවංකෝම හැසිරෙන්න්නට ඕ අවංකෝම. අන්න ඒවිදියට හැසිරුණොත් තමයි එයාගේ වච්චනය ක්‍රියාවන් මනසශක්තිමත්වීම තුළ හොඳ කෙනෙක් බවට පත්වෙන්ට පුළුවන්න්න. අන්න එහෙම කෙනෙක් තුළ හොඳ පරිසරයක් ඇතිනවා. පරිසරය කිය කියන්නේ අපි පුද්ජලානුකෝල වෙනස්වීම්. ඒ වගේම තමයි හැම වෙලේම අපේ ජීවිතය පැහැදිරිි කරගන්නවාගේම ඒවිදි ආදර්ශකයන් වෙනවාගේම මේ හැම වෙලේම අපි කතා කරන්න ටෝනි ජීවිතයේ ජයගන්න දේව දැ ගෞතවම බුදුන් වහන්සේ කිසිම අවස්ථාවක දේශනා කරල නෑ ජීවිත දුකම තියන්නේ කළ පැහැදිලි කරල නෑ උන්හන්සේ දේශනා කරා දුක තියෙනවා හැබැයි දුක කියන එක අපි එක කළමනා කරණය කරගණඩ ඒක ධර්මතාවයා හැබැයි දුකයි දුකයි කියලා හැමදාම ලතවෙන්ට කියනෙකනවේ බුදුන්හසේ දේශනා කරේ බුන්වහන්සේ දේශනා කරේ අත්ති භික්කවේ රූපස් අස්සාදෝ නෝචේතම් භික්කවේ රූපස් අස්සාදෝ අභ විස්ස නයිදම් භික්්‍යවේ සත්තා සාරජ්ජයෝම් උන්වහන්සේ දේශනා කරේ පින්වත්න අපි ලෞකික ජීවිතය සතුටින් දරුමල්ලු හදාගෙන ව්‍යාපාර දියුණු කරගෙන රැකීරස්සාාව හොඳින් කරගෙන දර්මානුකූලව ජීවත්වෙන් හැබැයි ජීවත්වයෙන් අතරතුර යථාර්ථය දැනගෙන ජීවත්වයෙන් ඒ ඇනමකක්ද හැම දෙයක්ම වෙනස් වෙනෝ මේ ඉන්න කෙනානෙවෙේ ඊළඟට ඉන්නේ බේම හොතේ ඔබ නිරෝගී වුණත් ඊළඟ මහොතය අසනීපෙන්ඩ පුලො මේ වගේ යථාර්ථය අපි තේරුම් ගන්නටයි ඒ වගේම එහෙම අතාාර්ථය තේරුම් ගන්න කොට අපි මේකේ තියෙන වෙනස්වීමත් එක්ක ඇතිවන වේදනාකාලි ස්වභාවේ. දුකිත ස්වභාවේ තේරුන්ගන්. ඒක තාවකාලික අපි උත්තර දෙනයක දුකක් නිසා තමයි සදහකාලික තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන විදිහට උන්වහන්සේ අපිට සැ සදහකාලික සැනසීමේ මාර්ග පෙන්නා දෙන්නටේ දුන්. ඒ සැනසීම මාර්ග ඇතිවෙන්නේ අ පරමාර්ත ධරමය ගැඹපුරී අපි සම්මුති ලෝකේ තුළ විතරක් ජීවත් නොයිවිං ජතාර්ථය තේරුන්ගන්න මේ මනස කියන්න මකක්ද අපි කොච්චර කාලයයක් ද ජීවත්යෙන් ඉන්න කෙටිකාලය තුළ අපි අනිත්තායට වෛඩ කරමි දේශ කරමි, ඉරිසියා කරමි අනිත් අයගේ දියුණුවට බාධා කරමි කේලංකීමින් මෙහෙම හැසිරෙන අද එහෙමැත්ත අපි අරතවත්ව ජීවත්වෙනවාද කෙනෙක තේරුම්ගන්නට. අන්න එවැනි කෙනකොට යාගේ ජීවිතය සාර්ථ කරගන්නට පුළුවන්කම ලබෙනු. එහෙම නැතුව හැමවෙලේම අර වදවෙවී ඉ නැතුව අවබෝධයක තේරුම් ගන්නට ඕනි අවසානයක තමයි අපි පරිනතවීමත් එක්ක මේ අවබෝධයත් එක්ක මනසිං අත්තැරීම කියන ධර්මතාව ඇති කරගන්න. එතුවොට මෙන්න මේ විදියට හිතන කොට තමයි අ අපිට බුදුන්හසේ මහානිධන සෝත්‍රයේ පැහැදිරි කරපු සිතුවිලි කළමනා කරය කරගන්න පුළන්. අපිට කොච්චර අපට දේවල් ලැබෙනකොට තවතව දේවල් අපිට ඇති කරග ටිදනා තා පටිච පරිියසනා එතුකට ඒ දේවල්ල එක චන්දරග බොහෝ කැමත්තක් ඇතිනවා ඒ කැමත් ඇතිවීමත් එ හරියට මනස කළමනා කරන කරගත්තා ඒ කැමත්ත වැඩි වුනාාට පසේවා මමත්ෙන් අල්ලගන්න ද මත් අල්ලගන්නවා කිය කියන්නේ සමහරයි මිය පරලවන්ඩ ආසන්න වෙන කොටත් හැම මොහොතකම කල්පනා කරන්නේ තමන්ගේ දේවල් කොහොමද අමතක් කරන්න දාලයන්නේ මේ වගේ සිතුවිලී ඇති වෙන අවසාන මොහොති පවා ඉතින් එනිසා මේ එහෙමර චන්දරාගේ කැමත්තක් ඇති වුණත් අස්සා දාධනව නිස්සරණ පරිහරණය කරන්න වෙනස්වනවා කළ හිතන්ඩ මනසිං අත් හරන්න එහෙම ඇති වෙනකොට අපිට පුළුවන්කම ලැබෙනවා ගැඹුරු අල්ලා ගැනීම නැති කරගෙන ඒ නැතිවීමත් එක්ක අපිට ඉවිසියාාවගේ දේවල් ඇති නොවී එහමනතම් මසරුකුම් වගේ දේවල් ඇති නොවී කටයිුතු කරන්න පුළුවන්ගෙනනොවිතරක් නොවේ. ඉන්න අනතුරු අපිට ඔය ගැටුම් ප්‍රශ්නාදී දේවල් වුවට අපි යන්නේ නෑ. මොකද අපි මේ මනුස්සොලෝකයේ අවුරුදු අසුවක් හිිටියයොත් දවස්වොලින් ගත්තොත් සිනිනමදත් දෙසිය. එතවට දැන් ඒ වගේ ගත්තහම මොනතරං අඩු කාලයත් ද අපට තියණි කෙල්බලන්නු. එනිසා ඔබ මේ වගේ හිමිදිරි උදෑසනක එහි පස්සිකෝ දේශනාව නරබන පින්නතුම් හැටියට දවසකට අලු සිතුවිල්ලකින් වෙනස්වෙන් බුදුන් වහන්සේගේ දේශනාවය තිබෙන්නේ යෝජයේ වස්සසතන් ජීවේ දුප්ප්ඥෝ අසමාහිතෝ ඒකහන් ජීවිතන් සේයෝ පඥාවන්තස ජායනෝ ජීවත්තලා ඉන්න කාලේනය වැදගත්වන්න. ඒ ඉන්න කෙටි කාලේ වුනත් මන්ගෙන් විය යුතු හිතුකාං කරමින් තමන්ගේ මනසත් ශක්තිමත් කරගෙන ආදස්සක ජීවිතයක් ගත කිරීම තමයි වැදගත්ව. එනිසා මේ ධර්මය හර අපි තේරුම්ගමු අපි හැම කෙනාටම භූමිකාවත්තිෙනවා. ඒ භූමිකාවත් එක්ක තමයි අපි සමාජයට අනුගත වෙන්නට ඕනි. එතකොට තමයි මේ සමාජයේ තුළ අපිට නිවරදි අහපත් පුද්ගලෑන් හැටියට හොඳින් ජීවත් වෙලා අපේ සතුටත් ඇති කරගෙන අපිට සැනසෙන්ට පුලුවන්කම ලැබේ. ඉතිං ඒ සඳහා. ඔබ ැම දෙනාටම මේ සඳහම් පනිවිඩේ දේශනාව. ඒ කාන්තවසේම පාරමිතාවක් බවට පත්වේවා කියන සිතුවිල් ඇතිකරගන්න ගමන් අද මේ උතුම් වූ සදහම් දේශනාවේ, සැදැහැති දායකත්ය සුරල් ලබන පින්නතු නමින් සහ. ඔබ හැමද දෙනා නමින් මේ පරලෝ ගොස්සිරන සියලු ඥාති හිතයිශීන්ටත්. මේ පින් අනුමෝදං කරු හැම දෙනාගේ, බවගාමී ජීවිතයන් සෝපත්වේවා උතුම් නිවනිින්ම සැනසේවා කියලා ඥාතීන්ට පින් අනුමෝදා කිරීමක් හැටියට සාදු කියන්න. එවගේම දේශනාව ශ්‍රවණය කර ගැනීම තුළින් ඔබ හැම දෙනාමත් එක ධර්මකාරණයකට අනුව හරි වෙනස්වෙන්ඩ සතුටින් ඉන්ට අවබෝධිං ඉන්ට අතීතේ ගැන දුක්ෙන්්ඩෙපා අනාගතය ගැන සැලසුමක් එක මේ ොතේ හොඳින් ජීවත්තයට උත්සාහ කරන්න ඒ සඳහා ඔබ හැම දෙනාටම මෙ සඳහම් දේශනාව, පරමිතාවක් බවට පත්වේවා කියලා අවසාන වයෙන් සාදු කියල ප්‍රාර්ථනා කරන්න ආකා සට්ාච බුම්මට්ටා. දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝ දිත්වා චිරං රක්හන්තුළෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝ දිත්වා චිරංරක්හන්තු දේශනං ආකා සට්ටාචබුම්මට්ටා. දේවානාගා මහිද්දිිකා, පඥ්ඥන්තන් අනුමෝ දිත්වා චිරංග්‍රක් හන්තු තුවන් සදාති. වැලිමඩ ඌව පරණකම හඟුන්හාවේ සුගත් විලාහි පදිංචිවසිට වසර දෙකකට පෙර අබහවප්‍රාප්ත වූ, G.JR.M. කළු පණ්ඩාරපියාන්න්ට සහ, සුජීවත්ව සිටින බ්ඩාරමැණිකේ මතාවටත් උඩපේරුව පදිංචිව සිට මිය කියය මොහොට්ටි නි්ංක වෙද මහතාට සහ ලීලාවති මැණියන්ට පින් පිණස, G.JR.. බන්ධුම මැනිිකේ දුව, පියසිරි නිශ්ෂංක පුතා, චාමික, ගයත්‍රී, මදුභාෂිණ දිනක යන මුනුපුරු මිනිපිරියන් විසින් සියලු දෙනාට පින් පිණස්ස අද දින මෙම ධර්මදේශනාවට දා කත්වය දක්වන ලතිී.